ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබෝන් පුංචි දුවේ පුතේ, සිතේ FM පුංචි අපේ ගුරු ගෙදර ශිෂ්‍යත්වය හරි ලේසි පාඩම් මාලාවත් එක තමයි අදත් අපේ පුංචි දුල පුතාලා මේ සම්බන්ධ වෙන්නේ. පුංචි දුවේ පුතේ, මම අද අපේ පුංචි දරුවන් එක්ක කතා කරන්නේ අපිට ලැබුණු ගණිත ගැටලු කීපයක් එක්ක ශිෂ්‍යත්ව විභාගයට ගැළපෙන තවත් ගණිත ගැටලු ගැන. පුංචි දුවේ පුතේ, මම අපේ දරුවන්ට මෙන්න මෙහෙම ගණිත ගැටලුවක් ඉදිරිපත් කරනවා. මීටර 4ක් දිග, මීටර 4ක් උස බිත්තියක තීන්ත ගෑමට තීන්ත ලීටර දෙකක් අවශ්‍යය. මීටර 8ක් දිග, මීටර 4ක් උස එවැනි බිත්තියක තීන්ත ගෑමට තීන්ත ලීටර කොපමණ ප්‍රමාණයක් වුවමනාද? ඔන්න පුංචි දුව පුතේ, මම නැවත අපේ පුංචි දුව පුතාට මතක් කළොත්, මීටර 4ක් දිගයි, මීටර 4ක් උසයි. දැන් අපි දන්නවා මෙහි වර්ගඵලය කොපමණද. 4 වරක් 4 16යි. එහෙනම් වර්ග මීටර 16ක තීන්ත ගන්න තීන්ත ලීටර දෙකක් වුවමනා වෙනවා. ඊළඟ කොටස බැලුවතින් පුංචි දුව පුතේ, මීටර 8ක් දිගයි, මීටර 4ක් උසයි. එහෙනම් 8 වරක් 4 32යි. දැන් අපි දැනගත්තා වර්ග මීටර 16ක ප්‍රමාණයේ තීන්ත ආලේප කරන්න තීන්ත ලීටර දෙකක් වුවමනයි කියලා. දැන් තියෙනවා වර්ග මීටර 32ක්. එහෙනම් ඔන්න අපි දැන් දැනගන්න ඕනේ 16ට 2යි නම් 32 කියන්නේ 16 වගේ දෙගුණයක්. ඒ කියන්නේ ලීටර 4ක ප්‍රමාණයක් වුවමනා වෙනවා. පුංචි දුවේ පුතේ, අපි මෙතනදි කළේ මොකක්ද? සංසන්දනය කිරීමක්. වර්ගඵලය 16 නම් ලීටර 2යි, වර්ගඵලය 32 නම් කොහොමද කියලා අපි සංසන්දනය කළා. ඔන්න ඔය සංසන්දනය කිරීම නිසා තමයි පුංචි දුවේ පුතේ අපිට ගොඩක් ගණන් නිවැරදි කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි තවත් එවැනිම ගාණක් අරගෙන බැලුවොත්, පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර 16ක් ගමන් කළ හැකිය. කිලෝමීටර 64ක් ගමන් කිරීමට පෙට්‍රල් ලීටර කොපමණ ප්‍රමාණයක් වුවමනාද? උන් අපේ පුංචි දූ පුතා හිතන්නකෝ, ලීටර 1යි කිලෝමීටර 16යි. දැන් කිලෝමීටර 16ක් නෙමෙයි තියෙන්නේ, කිලෝමීටර 64ක්. අපි මේ 16 කියන එක යටින් ලියනවා 64. එනම් මේ කිලෝමීටර 16 64 උනේ කීයෙන් වැඩි වෙලාද? කිලෝමීටර 16 64 උනේ 4ෙන් වැඩි කරලා. කිලෝමීටර 16 4ෙන් වැඩි වෙලා තමයි 64 උනේ. එහෙමනම් 1 ලීටරයකින් කිලෝමීටර 16ක් යන්න පුළුවන් නම් අපි මේ ලීටර 1යි කියන එකත් 4ෙන් වැඩි කරනවා. එතකොට අපිට එනවා ලීටර 4ක්. දැන් බලන්න මේ සංසන්දනය කිරීමෙන් පිළිතුරු ලබා ගන්න පුළුවන්. මේ ගානම අපි තව දුරටත් හිතලා බැලුවොතින් මෙන්න මේ විදියට, පෙට්‍රල් ලීටර 1 මිල රුපියල් 120කි, පෙට්‍රල් ලීටර 1කින් කිලෝමීටර 12ක් ගමන් කළ හැකිය, කිලෝමීටර 36ක් දුර ගමන් කිරීමට යන වියදම කොපමණද? දැන් ඔන්න පුංචි දුව පුතේ, අපි දැනගත්තා කිලෝමීටර 12ක් යන්න ලීටර 1ක් වුවමනයි. දැන් තියෙනවා කිලෝමීටර 36ක් යන්න. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? 12 වැඩි කරන්න ඕනේ 3ෙන්. ඒ විදිහටම අපි ලීටර 1 වැඩි කරන්න ඕනේ 3ෙන්. එහෙනම් ලීටර 3ක් යනවා. දැන් අපි දන්නවා 1 ලීටරයක් රුපියල් 120යි. එහෙනම් 120ත් අපි වැඩි කරන්න ඕනේ 3ෙන්. එතකොට අපිටම රුපියල් 360යි කියලා. එහෙනම් පුංචි දුව පුතේ, ඉතාම සරලයි මේ සංසන්දනාත්මකව එක පෙළට ලියලා මේ ගැටලු විසඳන්න පුළුවන්කම තියෙනවා. හොඳයි, එහෙනම් අපේ පුංචි දුල පුතාලත් එක්ක තවත් මෙවැනිම ගණිත ගැටලුවක් ගැන කතා කරනවා. මද විවේකයක් අරගෙන ගීතයක් රස විඳලා. ඔව් පුංචි දුව පුතේ, අද අපි කතා කරමින් ඉන්නේ ගණිත ගැටලු පිළිබඳව. බලන්න පුංචි දුව පුතේ, මෙවැනි ගණිත ගැටලුවක් පිළිබඳව, ත්‍රිකෝණාකාර මල් පාත්තියක් වටේම සමාන දුරින් ඉනිසිටුවා ඇත. එක් පැත්තකින් බැලූ විට ඉනි 10ක් පෙනුනි.
දැන් පුංචි දූ පුතා දන්නවා ත්‍රිකෝණයක් ඇඳගත්තා එක පැත්තකින් බැලුවාම 10ක් පේනවා අනිත් පැත්තෙන් බැලුවාම 10ක් පේනවා තුන්වෙනි පැත්තෙන් බැලුවත් 10ක් පේනවා 10 වරක් 3 ඉනි 30යි දැන් මම අහන ප්‍රශ්නේ තමයි වටේම ඇති ඉනි ගණන කීයද පුංචි දුවේ පුතේ අපි මතක තියාගන්න ඕනේ එක පැත්තකින් බලද්දී අපිට පෙනෙන ඉනි ගානට වඩා එකක් අඩුවෙන් තමයි අපි ගණනය කරගන්න ඕනේ තව විදිහකට කියනවා නම් දැන් අපිට 30ක් කියලා ආවා නමුත් මේ මුල්ලේ කණු 3 නැවත නැවත දෙවතාව බැගින් පෙනෙනවා ඒ නිසා මොකද කරන්නේ අපි 30ෙන් අඩු කරනවා 3ක් මුළු 3 නිසා එතකොට අපි දන්නවා වටේම තියෙන ඉනි ගණන වෙන්නේ 27යි අපි තවත් එවැනි ගණනක් හිතලා බලමුකෝ ත්‍රිකෝණාකාර මල් පාත්තියක එක පැත්තකින් බැලුව විට ඉනි 5ක් පෙනේ වටේම ඇති ඉනි ගණන කීයද එක පැත්තකින් 5 නිසා අපි 5 වැඩි කරනවා 3ෙන් 5වරක් 3 15යි 15ෙන් අපි 3ක් ඉවත් කරනවා ඇයි මුල්ලේ තියෙන කණු 3 නිසා ඒක දෙවතාව බැගින් පෙනෙන නිසා එතකොට අපිට උත්තරේ වෙන්නේ 12යි දැන් පුංචි දූ පුතේ මේ ගානම අපි තව ටිකක් ඉදිරියට කතා කළොත් ත්‍රිකෝණාකාර මල් පාත්තික එක් පැත්තකින් කණු 10ක් පෙනේ කණු දෙකක් අතර දිග මීටර දෙකකි වටේ දිග කොපමණද දැන් අපේ පුංචි දූ පුතා දන්නවා කණු 10ක් පේනවා නම් වටේම තියෙන්නේ කණු 30ක් නෙවෙයි කණු 27යි එහෙනම් කණු දෙකක් අතර දිග මීටර දෙකක් නම් 27 ගුණ කිරීම දෙක මීටර 54යි එනවන අපි දැනගත්තා එක පැත්තකින් පෙනෙන කණු ගාන පැති ගානෙන් වැඩි කරලා එහි තියෙන මුළු ගාන ඉවත් කරලා ඒ ලැබිච්ච පිළිතුර පරතර වලින් වැඩි කළාම තමයි වටේ දිග ලැබෙන්නේ එහෙනම් පුංචි දූ පුතේ මෙවැනි ගණිත ගැටලු පිළිබඳව අපි ඉදිරියට කතා කරනවා තවත් පුංචි දූ පුතාට තිබෙන ගැටලුත් අපිට යොමු කරන්න ශිෂ්‍යත්ව විභාගයේ ඉතාම කිට්ටුයි අපේ පුංචි දූ පුතාලා ගැටලු විසඳන්න අපි සූදානම් එහෙනම් අපේ පුංචි දූ පුතාට සුබ දවසක් ශිෂ්‍යත්වයේ හරි ලේසි මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි